Good afternoon, Sri Lanka. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එක්කතු වෙච්ච ඉන්නේ Good afternoon Sri Lanka වින්දිනේ බදාදා දවසත් එක්කයි මේ වින්දිනේ බදාදා දවසේ අපි මේ සූදානම් වෙන්නේ තවත් අපූර්ව කාර්යයක් පිළිබඳව කතා බහ කරන්නට 2012 OCIC සිග්නස් සම්මාන උළෙල පිළිබඳව තමයි මේ කතා බහ කරන්නට සූදානම් වෙන්නේ ඉතින් ඒ පිළිබඳව කතා බහ කරන්නට අපත් සමග එකතු වෙනවා කතෝලික සිනමා පරිෂද නිර්මාතෘ ගරු අර්නස් පෝර්තොට පියතුම අයිබෝවන් සබසන්දේව කියලා පිළිගන්නවා එවගේම කතෝලික ජනමාධ්‍ය විශේෂ භාර ජාතික අධ්‍යක්ෂක හා කොළඹ අගරදගුරු පදවී මාධ්‍ය ප්‍රකාශක ගරු බෙනඩික්ට් ජෝෂප් පියතුමාවත් අයිබෝවන් සබසන්දේවක් කියලා පිළිගන්නවා. ඔව් අපි මූලිකවම මේ පිළිබඳව කතා බහ කරද්දී මම හිතුව කතා කරන්න ඕනේ කියලා ගරු බෙනඩික්ට් ජෝෂප් පියතුමත් සමග ඇත්තටම මේ සම්මාන උළෙලේ ආරම්භය සහ ස්වභාවය පිළිබඳව කතා කරොත් ලැබීම ගැන ඊට හේතුව තමයි අද වසර 36ක් පුරා මේ ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට පුළුල් මෙහෙවරක් කරන්නට අත්පොත් අපට කියා දුන්නේ ගරු අර්නස් පෝර්තොට පියතුමා. උන්වහන්සේ ඉතාමත්ම පෙරලිකාර ඒත් එක්කම නිර්මාණශීලීව සිතන මතන ඉතාමත්ම දක්ෂ පියතුමක හැටියට ඒ කාලයේදී මෙම ක්ෂේත්‍රයට පියවර මැන්නා ඒ වගේම තම කටයුතු වෙත යොමු වුණා දැන් ආරම්භයක් හැටියට කියනවා නම් මම කැමති විශේෂයෙන්ම මෙතනදී 1972 වසරේ දෙසැම්බර් මාසේ 21 වන දිනට යන්නට ඒ තමයි ගරුවන ස්පෝර්තට පියතුමල්ලාගේ විශේෂ මැදිහත්කම උඩ ඒ වසරේ ශ්‍රී ලංකාවේ ජාතික සිනමාවට වසර 25 සම්පූර්ණ වුණා ඒ නිමිති කොට අප ශ්‍රී ලංකාවේ සිටින සිනමාව සම්බන්ධ ඒ කලාකරුවන් එක්කාසුකට සුහද හමුවක් ඇති කරන්නට කටයුතු කළා ඒ සුහද හමුවේ මූලිකත්වයේ දරුවේ එවකට කොළඹ කතෝලික සභාවේ කාඩිනල් දූරේ දරු තෝමස් කුරේ කාඩිනල් හිමිපාණන් උනාසේ ඉතාමත්ම ඕනෑකමින් සහ උනන්දුවකින් ඒ අවස්ථාව සැබෑ ලෙසම ස්ථාපිත කරලා එදා ඒ රැස්සුණු කලාකරුවන්න ඉතාමත්ම සුහදශීලීව පිළිගත්ත පමණක් නෙවෙයි උන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරමින් කියා සිටියේ මේ වසර 25 තුල ශ්‍රී ලංකා දේශයේ සිනමා ක්ෂේත්‍රයට කර ඇති ඒ මහඟු මෙහෙවර ඉතාමත්ම ඉතසිතින් අතිවැදගත් කාර්යයක් හැටියට හිතලා මතලා මේ අවස්ථාවේදී ඒ අයට ප්‍රණාමයක් දැක්වීමයි මෙහි පරමාර්ථය කියන කාරණය. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ පුරුතටම පියතුමත් ඒට සාක්ෂිදරයි. අපේ මේ සිනමා උත්තමාචාර උළෙලේ අඩිතාලම නැත්තම් පළමු පියවරුනේ එතනදී. එදා සම්මාන පිදීමක් තිබුණේ නැහැ. නමුත් අර කලාකරුවන්ව පිළිගැනීමේ සහ හඳුනා ගැනීමේ වැදගත්කම උන්වහන්සේ මනාව සාක්ෂාත් කරන්නට ඒ අවස්ථාව යොදාගත්තා. දැන්තර ඉන් පස්සේ නිල වශයෙන් ස්වාධීන සිනමා උළෙලක් හැටියට කරලියට එන්නේ 1977 පෙබරවාරි මාසේ 6 වෙනිදා. එදින තමයි ඇත්තෙන්ම සිනමා උළෙලක ස්වරූපයෙන් පළමු වතාවට ඒ කටයුත්ත වෙත අවතීර්ණ වුණේ. එදා සම්මාන හතරකුත් ප්‍රණාම එකකුත් දෙමින් මේ ගමන දියත් කරමින් අනාගතයට යෑමේ පළමු වෙඩිමුරේ තිබ්බා කියලා අපට කියන්න පුළුවන්. දැන් එදා මෙදා තුර වසර 36ක දීර්ඝ ගමනක් අපි ඇවිත් තිබෙනවා. සෑම වසරකම අපි ක්‍රමයෙන් යම් නව සිතුම් පැතුම් ඒ අපේ උත්සවයට එකතු කරමින් දේශයට යම් ආකාරයක සංඥා කරන්නට ඒ අවස්ථාවක් කරගෙන තිබෙනවා. ඉතින් දැන් ඒ
ඉදාසෙට මෙදා තුර අප දේශීය සිනමාව වෙත ආයතනයක් හැටියට පරිශ්‍රයක් හැටියට පුළුල් මෙහෙවරක් කළායි කියන කාරණය අපිට කටපුරා කියන්නට පිළිවන්. ඉතින් මේ වසරේ 36 වන වතාවට අපි පවත්වනවා මා දකිනවා මේ අවස්ථාවත් ඉතාමත්ම වැදගත් ලෙස මක්නිසාද අප දේශීය සිනමාවට වසර 65ක් සම්පූර්ණ වුණා මේ වසරේ. එතකොට ඒ 65 වසරක දේශීය සිනමාවේ කාල පරාසය තුළ කතෝලික සිනමා පරිෂදය වසර 36ක මෙහෙවරක් ඉටු කරාය කීම එමුණත් ඉටු කරමින් සිටිනවායි කියන කාරණය මම හිතන්නේ අපට වැදගත්. ඉතින් ඒ අනුවයි අපේ ඉතිහාසයේ ගොඩ නැගුණේ. ඒ නිසාම අපි ඉතාමත්ම අපේක්ෂාශීලීව මේ දවස් ගෙවන අතරම අනාගතයේ कोई आकार एक अभियोग प्रवतुनात ये अभियोग जाएगा ने में निद्रेट अन्नर तमाई अपगे अभिलाषे वन्ने ये वाके में गरु अन्नस्ट पोरतोट प्युत्त मागे मुत मम्मे देना देना काने क्यामती में सवे पवत्तेने कवाद्द कुने स्थाने द केने कपिल बंद वा क्यों वत में कतोड़ी के सभाव सिनेमा वट संबंध विला सहन कलक वेनमा मे वनाही मेक तुंगिनी पीवर मुनिन्म कतोलिक सभाव लंका कतोलिक सभाव कटयुतु कले पुडुवे एंगलांत आदि सह अपे रजे भाविता करण क्रमवेदयान अनुवाय ए क्रमवेदयान मनाही हुंद चित्रपटी गलने में वर्दि चित्रपटी गन समीक्षण करना परीक्षण करना एनमुत मे 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 संकल्पय संपूर्ण विनाश कर ला एक दर्शन से विस्याते अप्रैल मासे विस्तुम में निदासित विसी तिस्तुम निदादक्वा पावत्तपु सम्मेलन्यत्ये नमा लोक सम्मेलन्यक एक दी अर क्रमवेदे विनाश करा चित्रपाटी बारुगा किरीम थानम किरीम एवा परीक्षण पात्ती में विनुवटे මේ ලුයෙන් විශ්වවිද්‍යාලයේදී හමු වෙච්ච පිරිස අපේ OCIC ආරම්භකයෝ කියා සිටියා මේ මේක සිනමා වනාහි ඉතාමත් ප්‍රබල මාධ්‍යයක් ඒ මාධ්‍යයේ ඉතාමත් වැදගත් අංගයන් තේමාව අධ්‍යක්ෂණය ඒ වගේම වටිනාකම් ආදී දේවල් ඉස්මතු කරන්නයි ඒ නිසා ඒක තහනම් කිරීමක් වර්ග කිරීමක් නොබ අගේ කිරීමක් කරන්නයි කියලා දැන් උතුමාචාර කියන වචනයත් ඒ වගේම बेंडिक पित मायक क्रियात्मक करण वादें ये अगे क्रीम संपूर्ण विनस पदनमक मताई क्रियाकरण ये पदनम तमाई अपि सामान्य पुत तहनां करणवा नाट्य तहनां करणवा वर्ग करणवा ये वर्ग क्रीम में किन थोरब में वा अगे क्रीम अगे कराने टे बहुदेवाल तीनवा कारण दाह तक तीनवा ये अंतर्जातिक දන්විසියාටි ප්‍රඥප්තිය තීරණය කරලා තියෙනවා ඒ ප්‍රඥප්තිය ලංකාවේ ඕසියාසීකට සහ උණ්ඩා යන මේ දෙක ඕසියාසී කියන්නේ සිනමාව උණ්ඩා කියන්නේ ගුවන් විදුලිය හා රූපවාහිනිය දැන් මේ දෙකම සම්බන්ධ කරලා සිංහස් ආයතනයේ බිහි කරලා තියෙනවා ඒ සිංහස් ආයතනයේ කරන්නේ මේ දේවල් වල වටිනාකම් මැනීමයි ඒ වටිනාකම් මැනලා अभी तहनम करे अभी अगे करणवा ये अगे करण देवल तमें उत्तमाचार के रखिया सम्मानुलक्ष में अभी किया हुद चित्रपटी के रखिया मेके मूलिक अर्थे तेरुम बेरुम करण जूरी स्वभाव की ये देवल पहली कर ला हेतु पाठ वसेन इधर पाठ करना इन सा ये प्रवणता वेट बिहुने बिहुने प्रीतमा के पुआकार राजगुरु मंदिर ज्ञान बेहत लिखे डिसंबर मास पौतपु उत्तमाचार्य प्रवीण उत्तमाचार्य एक एक पासे मे तिस्सा वसरक तिस्से नुकडवाम नुकुद बाधक मध्य नुकुद विवेचन मध्य इधिरेट करने आमट है कि बीत बेनवा मगिन पश्चापुफाल बेंडिक यूसुफ पीतमा श्री आनंद पीतमा
ශ්‍රීල් ගාමිණී පීතම ආධිනවෙකුත් අය මේ කටයුත්ත මෙහෙ කරා. එනමුත් අපි කතෝලික පීතමන්ලා මේකට සම්බන්ධ වුණාට මේක කතෝලික කමක් නැහැ. කතෝලික කම කියන්නේ මේ අන්තර්ජාතික ක්‍රමයි. අපි මිනුම් දණ්ඩක් භාවිතා කරනවා 1928 දී ප්‍රකාශයට පත් කරපු මිනුම් දණ්ඩ. ඒ මිනුම් දණ්ඩ සරච්චන්ද්‍ර එදිරිවීර මහත්මයා පවා බෞද්ධයන් පවා පිළිගන්න ඒ අනුවයි ඒ ජූරි සභාව රැසුණු වෙලාවට කටයුතු කරන්න. ඒක ඒ මිනුම් දණ්ඩ උඩ තමයි යම් තීරණයකට බහින්නේ. එවගේම ගරු බෙනඩික් ජෝෂප් පියතුමනි ඔබතුමාගෙන් මම දැනගන්න කැමති දැන් මේ සිනමා සම්මානවලට ඇති වෙනස්කම් මොකද මේ සිනමා සම්මාන උළෙලෙහි ඇති වෙනස්කම කොයි ආකාරයෙන්ද ඔව් අතවසෙන්ම මූලික වශයෙන්ම දැන් පියතුමා කියපු ආකාරයට අපේ සිනමා උළෙලේ තියෙන වැදගත්ම දේ තමයි මෙය අපි ප්‍රසංගයක ස්වරූපයට වඩා බොහෝ දේවල් අන් අයට අධ්‍යයනය කරගන්නට හැකිවන ලෙසට කරුණු කාරණා ඉදිරිපත් කිරීම දැන් මූලික වශයෙන්ම මෙහි විශේෂ ලක්ෂණ කිහිපයක් තිබෙනවා ඒ තමයි සාමාන්‍ය පිළිවෙලට විශේෂ අමුත්තක ගැනීම සාමාන්‍ය සිරිතයි නමුත් මේ විශේෂ අමුත්තාගේ පැමිණීමත් අපි බලාපොරොත්තු වන්නේ පැහැදිලි පණිවිඩයක් තුලින් අප දේශයට සිනමාව සම්බන්ධව මාධ්‍යයන් ගැන කරුණු කාරණා ඉදිරිපත් කිරීම. ඉතින් මේ අවුරුදු 36 පුරාම මේ ක්‍රමවේදය අනුගමනය කළා. දැන් මේ වසරේදී අපි විශේෂයෙන්ම අපේ ප්‍රධාන ආරාධිතයා ලෙස අපි ආරාධනා කර තිබෙන්නේ කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන්. උන්වහන්සේ ජනමාධ්‍යයන් ගැන පුළුල් අවදිවීමකින් සහ පුළුල් දැනුමකින් යුතුව හැම විටකදීම ක්‍රියා කරන සභානායකයෙක්. ඉතින් උන්වහන්සේ අනිවාර්යෙන්ම මෙවැනි අවස්ථාවකදී දෙන පණිවිඩය අප කතෝලික සිනමා පරිෂදයට විශේෂයෙන්ොත් පොදුවේ අප සමාජයටත් වැදගත් වෙනවාට කිසිම සැකයක් නැහැ. දෙවැනි කාරණය තමයි අප උළෙලේදී සාමාන්‍යයෙන් අනෙත් සිනමා උළෙලවල් වල නැති තේමා දේශනයක් තිබෙනවා. ඒ තේමා දේශනෙන් අපේක්ෂා කරන්නේ යම් යම් කරුණු කාරණා සිනමාව ඔස්සේ බැඳී තිබෙන දේ ටිකක් මතු කරලා ඒ සම්බන්ධව මතයක් ඇති කරන්නට කටයුතු කිරීම. මේ වසරේදී අපේ ආරාධනය ලබා තිබෙන්නේ ඉතාමත්ම සුප්‍රසිද්ධ මාධ්‍යවේදිකු නැත්තම් දේශනා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු හැටියට සරත් විජේසූරිය ශූරින්. ඉතින් එතුමා එදිනදී විශේෂයෙන්ම අපට පැහැදිලි පණිවිඩයක් එක්ක කතා කරනවට සැකයක් නැහැ. දැන් අනිත් කාරණේ තමයි දැන් අපේ උළෙලේදී අපි සිනමාව සම්බන්ධව ප්‍රමාණවත් අවධානයකින් යුතුව ක්‍රියා කරනවා. ඒත් එක්කම රූපවාහිනිය ගැන එලෙසම අපි අපගේ අවධානය යොමු කරනවා. දැන් විශේෂයෙන්ම සිනමා ක්ෂේත්‍රයට හසුවන සෑම තලයක්ම මෙහිදී අපි සැලකිල්ලටගෙන ඒ සඳහා ප්‍රණාම දැක්විය යුත්තන්ට සම්මාන දිය යුතු ඇත්තන්ට අපි විශේෂාකාරයකින් සැලකිල්ලක් කරනවා. දැන් මෙතනදී විශේෂයෙන්ම කියන්නට ඕන ගිය වසරේ අපි තවත් අංග කීපයක්ම එකතු කළා සාමාන්‍ය වශයෙන් සිනමා සහ ටෙලිනාට්‍යවලට අමතරව. ඒ තමයි නිර්මාණශීලී කෙටි චිත්‍රපට ඒත් එක්කම විත්ති කතා දෘශ්‍ය නිර්මාණ පූර්ව ප්‍රචාරක පටයන් සජීවීකරණ නිර්මාණයන් ඒ වගේම වෙළඳ දැන්වීම් ශ්‍රව්‍ය දෘශ්‍ය වියමන් ඒකාංගික ටෙලිනාට්‍ය කියන ඒ ප්‍රභේදයන් මෙතනදී අපි කියන්නට ඕන සිනමාව සහ ප්‍රාසංගික රූප ටෙලිනාට්‍ය ගැන කතා කිරීමේදී මේවාට අධික වශයෙන් වියදම් දරන්නට තියෙන අභ්‍යාසයන් ඉතින් සෑම කෙනෙකුටම ඊට අත ගහන්නට හැකියාවක් නැහැ. නමුත් සමාජ අවශ්‍යතාවන් අනුව අර හැකිකම් සුළුකම් තියෙන ඒ නිර්මාණශීලී තරුණ තරුණියන් බොහෝ උත්සාහ දරනවා තමාට හැකි අයුරින් මේ ක්ෂේත්‍රයට පිවිසලා යම් ආකාරයක මෙහෙවරක් කරන්නට. මෙතනදී කෙටි චිත්‍රපට ඒත් එක්කම වාර්තාගත චිත්‍රපට විශේෂ තැනක් ගන්නවා. දැන් අපිට ඒ වගේම ඒකාංගික ටෙලිනාට්‍ය දැන් අපේ මේ උත්සවය සඳහා අපි
එවැනි නිර්මාණශීලී කලාකරුවන්ව ආරාධනා කළාම අපටම අදාහ ගන්නට බෑ මොනතරම් සංඛ්‍යාත්මකව එවැනි නිර්මාණශීලී කෘතීන් තියනවද කියන කාරණය. ඉතින් මෙය අප OCIC ආයතනයේ මගින් හඳුනාගෙන එවැනි පෙරට එන තරුණ තරුණියන්ගේ නිර්මාණශීලීත්වය මැනලා කිරලා බලලා ඒ අය වෙනුවෙනුත් විශේෂ සම්මාන දෙන්නට කටයුතු යොදනවා. ඉතින් මං හිතන්නේ මේනුත් කියවෙනවා මේ අපේ සම්මාන උළෙල හුදෙක් තවත් ප්‍රසංගයකට වඩා ක්ෂේත්‍රයේ රැඳී සිටමින් ඒ වගේම ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නට හැකි ඒ අදාළ පුද්ගලයින්ට තියෙන ඉඩකඩ මොනවාදයි කියන එක කාරුණිකව පෙන්වා දෙන්නට. ඉතින් මේ ඔස්සේ අපට කියන්නට පුළුවන් මේ සම්මාන උළෙලේ විශේෂතාවන් හැටියට ඒ කරුණු පෙළගස්සාගෙන සලකන්නට පුළුවන් කාරණේ. එවගේම ගරු අර්නස්ට් පෝරතොට ප්‍රියතමනි මම කැමති දැනගන්න දැන් මේ වසරේ පිදෙන සමස්ත සම්මාන ප්‍රමාණය කොයි තරම්ද? සමස්ත සම්මාන ප්‍රමාණය කොයි තරම්ද මේ උළෙලේදී? සම්මාන ප්‍රමාණය මම දන්නේ නැහැ. ඒක තීරණය කරන්නේ ජූරි සභාවයි. සම්මාන කීයක්ද කියන එක මේ අපේ උත්තමාචාර උළෙලේ විශේෂාංගයක් තමයි. කිසි කෙනෙකුට දැනගන්න විදිහක් නැහැ. ඒ ප්‍රකාශ කරන තුරු ඒ ප්‍රකාශ කරද්දී තමයි දැනගන්නේ කොච්චර සම්මාන තියනවද කාටද සම්මාන තියෙන්නේ කියලා. ඒ නිසා ඒක ඒ රහස්‍යභාවය ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම මේ ජූරි සභාව මම හිතන්නේ ඌසියාසි උණ්ඩා කියලා කලින් හඳුන්වපු දැන් සිංජිස් කියන එක එක පමණයි මේ ජූරි සභාවේ තීරණ ගැන විශාල සාකච්ඡාවක් පවත්වන්නේ. මේකෙන් පස්සේ එතකොට ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට අද ජූරි සභාවේදී ඇතුළතදී යම් යම් මතභේද තිබුණත් එනමුත් මහජනයා හමු වෙද්දී හමු වෙන පෙර අර උත්තමාචාර උළෙලේදී ගත්ත පොදු තීරණ පොදු බව අංග වෙන කටයුතු අංග වෙන ආකාරයෙන් තමයි ක්‍රියා කරන්නේ. මට හොඳටම නිච්චේ එච්.ඒ. සෙනරත්න මහත්මයා චන්ද්‍රශ්‍රී පල්ලිගුරු මහත්මයා ඒ වගේම රණක්ෂාන්ද සිංහාරිය අය විශාල මතභේද තිබුණා ජූරි සභාව ඇතුළත. එනමුත් අර ප්‍රසිද්ධියේ මේ හේතු පාට දීමට සම්මාන දීමට හේතුව මොනවද කියලා කියද්දී මහජනයා ඉදිරිපිට එතකොට ඒගොල්ලෝ එකතුවාවේ පොදු බව කටයුතු කළා. ඒ වගේම මේ මිනුම් දණ්ඩ මා සඳහන් කළා මිනුම් දණ්ඩ ගැන 1928 ඒක කතෝලික නොවන අය පවා තාමත් හොඳින් බාරගත්තා. ඒ වගේම සත්‍ය වූ කොයි දේත් සස් වූ කොයි දේත් සාධාරණ වූ කොයි දේත් පවිත්‍ර වූ කොයි දේත් ප්‍රියවරණා වූ කොයි දේත් බනහර වූ කොයි දේත් උදාර වූ කොයි දේත් ප්‍රශංසනීය වන්නා වූ කොයි දේත් තිබෙනවාද ඒවා විවිධ විනිවිදව දකින්නට ජූරි සභාවට හැකියාව තියෙනවා. අර සම්මාන උළෙලට සූදානම් වීමේ කාලයේදී එකට සෑහෙන වෙලාවක් ගත වෙනවා. සෑහෙන වාද විවාද ඇති වෙනවා. ඒ සෑම දෙයක්ම යම් කිසිම වෙන පදනමක් උඩ නෙමෙයි මේ මිනුම් දණ්ඩ උඩ තමයි ක්‍රියා කරන්නේ. ඒ මිනුම් දණ්ඩ අපි සුද්ධ වූ බයිබලයේ තිබෙනවා. සුද්ධ වූ පාඨතුමා පිළිපවරු ලියපු සන්දේශේ ඒකෙත් තියෙනවා. ඒ කරුණු අපේ මේ සම්මාන උළෙලේ ස්ථාපිත කරපු 1928 ස්ථාපිත කරපු ප්‍රඥප්තියත් එක තියෙනවා. ඒ දේවල් පොදුවේ කවුරුත් බාර ගන්න පුළුවන්. කිසිම ආගමක් කිසිම දේශපාලන පක්ෂයක් කිසිම මතභේදයක් නැතුව බාර ගන්න පුළුවන් විදිහටයි ඒවා සකස් කරලා ඒ ජූරි සභාවත් පවා පිළිගන්නයි කටයුතු කරන්නේ. ඒ වගේම ගරු බෙන්ඩික් ජෝෂප් ප්‍රියතමනි මේ ජනප්‍රිය හෝ හොඳම නළුවා තේරීමේදී කෙටි පණිවිඩ හෝ කුසපත් ඇදීමේ ක්‍රමයක් මෙහිදී අනුගමනය කරනවාද? ඔව් දැන් මෙතනදී මම හිතන්නේ එයත් අපි පැහැදිලිව කියන්න තෝරන දැන් ජනප්‍රියත්වය ඔස්සේම යමින් සිනමාව රකින්නට බෑ. මෙතනදී පැහැදිලි පදනමක් තියෙන්න තෝරන සිනමාව කලාවක් ඒ වගේම විශේෂයෙන් වාණිජමය පැත්තට නැඹුරු ව්‍යාපාරයක් ඒ වගේම නිර්මාණශීලීත්වය හුදෙක් හුවා දක්වන ක්‍රමවේදයක්. මෙතනදී OCIC ආයතනය
අර සාමාන්‍යයෙන් අපිට අද අහන්න දකින්න ලැබෙන ඔය කූපන්පත් එහෙමත් නැත්නම් පෝස්ට් කාඩ් එහෙමත් නැත්නම් SMS වගේ ක්‍රම කොයිම ආකාරයකින්වත් අපි මේකට ගාව ගන්නෙත් නැහැ ආඳ ගන්නෙත් නැහැ මක්නිසාද අපේ අරමුණු මේ සිනමා උත්සවයේ අරමුණු ගැන අපි සැබෑ ලෙස සලකා බලන විට මෙතනදී අපගේ එකම අපේක්ෂාව වන්නේ නිර්මාණශීලීව ඒ සිනමා ක්ෂේත්‍රයට පිවිස ඒ තම දස්කම් පෙන්නපු අයගේ හැකියාවන් කුසලතාවන් නිවැරදිව හඳුනා ගැනීම සහ ඒ අයට අදාළවන ඒ සම්මාන පිදීම එතකොට එවැනි කාරණයකදී අර අපි කතා කරන ජනප්‍රියත්වය සඳහා අපි අපේක්ෂා කරන ක්‍රමවේදයන් කොයිම ආකාරයෙන්වත් බද්ධ වෙන්නේ නැහැ අපි ඒ ආකාරයෙන් සලකන්නේත් නැහැ නමුත් කාටවත් කොතනකවත් චෝදනා කරන්නට බෑ අපේ තීරණ ගැළපෙන්නේ නැහැ නැත්නම් තීරණවල ස්වභාවය ඊට වඩා වෙනස් ස්වරූපයක් ගත යුතුයි කියන කාරණා මක්නිසාද ආරම්භයේ සිටම මෙම පරිශදය විශේෂයෙන්ම අනුගමනය කර ඇති ක්‍රමවේදයන් අනුව මේ මෙතෙක් අප ආ ගමනේදී යොදාගත් ක්‍රමවේදයන් තමයි සැබෑ ලෙසම අපගේ වැඩ පිළිවෙලට සබවින්ම ගැලපෙන්නේ ඔව් මේ පිළිබඳව කතා බහ කරන්න අපි සූදානම් වෙනවා අපි කතා බහ කරමින් සිටියේ 2012 OCIC සිග්නි සම්මානවල පිළිබඳව මේ පිළිබඳව වැඩිදුර කතා බහ කරනවා මේ විරාමෙන් අන්තර Good afternoon Sri Lanka විරාමයට පෙර අපි කතා බහ කරමින් සිටියේ 2012 OCIC සිග්නි සම්මානවල පිළිබඳව මේ පිළිබඳව කතා බහ කරන්නට අපට සූදානම් වෙනවා මම මේ පිළිබඳව කතා බහ කරන්නට ගරුබෙන්ටිප් ජෝෂප් පියතුමත් සමගයි මේ සූදානම් වෙන්නේ පියතුමනි මේ වසරේ පැවැත්වෙන උළෙල පිළිබඳව කෙටියෙන් පැවසුවොත් යමක් ඔව් අතසෙන්ම මේ වසරේ උත්තමාචාර උළෙල අපි පවත්වන්නට සියලු කටයුතු සම්පාදනය කරලා තියෙන්නේ සැප්තැම්බර් මාසේ පළමුවෙනි සෙනසුරාදා හැන්දෑවේ 6:15ට මේ උත්සවය කොළඹ අගරද ගුරු මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා තේමා දේශනය පැවැත්වෙන්නේ මහාචාර්ය සරත් විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂයෙන්ම අපි සාමාන්‍ය විදිහට සම්මාන පිරිනැමීම කරන අතර ගිය වසරේ සිට මා දැන් මේ ඉස්සර වෙලා සඳහන් කළ ඒ විශේෂ වැඩසටහන් වලටත් සම්මාන පිදීමක් පැවැත්වෙනවා ඒ වගේම දේශීය සිනමාවේ ඉමහත් කැපවීමකින් නිතුව තම ජීවිත කාලය තුළම ඉමහත් මෙහෙවරක් දක්වා ඇති පුද්ගලයින් සම්බන්ධව අපගේ අවධානය යොමු වෙලා තියෙනවා අදම එයාටින් එකට මාරු වෙන්න එයාට පර්සකන් තත්පරවලින් අදම තත්පරේ පොදු මෙහෙවරෙහි යෙදුණු කෙනෙකු සම්බන්ධවත් අපගේ අවධානය යොමු වෙනවා. ඉතින් ඒ මාර්ගයෙන් දේශීය සිනමාවට කර ඇති ඒ මහඟු සේවය අපි එක්තරා ආකාරයකට අගෙමින් ඒ පුද්ගලයන්ට අපගේ බුහුමන දක්වනවා. ඒ වගේම සාමාන්‍යයෙන් වසරක් පාසා ජයවිලාල් විදේකඩ විචාර තරඟේ තියෙනවා. ඒ තරඟයෙන් ප්‍රමුඛ ස්ථානයට එන අයට ඒ සම්මානය පිදෙනවා මේ වසරෙත් ඒ කටයුත්ත ඒ වගේම සිදු වෙනවා තවත් සිරිල් බී පෙරේරා අනුස්මරණ සම්මානයක් තිබෙනවා ඒිනුත් කියවෙන්නේ විශේෂයෙන්ම සිනමාව සම්බන්ධ සාහිත්‍ය ගොඩනැගීමේදී අප දේශයේ කැපී පෙනෙන මෙහෙවරක් කළ පුද්ගලයෙකු හඳුනාගෙන ඔහුටත් බුහුමන් දැක්වීම සඳහා ඒ විශේෂ ප්‍රණාමය දැක්වීම එතකොට මේ සියල්ලක් තුලින්ම අප අපේක්ෂා කරන්නේ අර මා මුලින්ම කියූ අර ප්‍රසංගයේ ස්වරූපයට වඩා වඩාත් ගැම්මක් ඇතිව දේශීය සම්මානය දේශීය සිනමාව විවිධ පැතිකඩ වලින් බලලා ගොඩනැගීම සඳහා ඒ මාධ්‍යයක් කර ගැනීමයි. ඉතින් මා කල්පනා කරනවා මේ වසරේදී ඒ අප ගන්නා ඒ ක්‍රියාදාමයන් තුලින් මීට පෙර වගේම පුළුල් අවබෝධයක් සහ
හැඳින ගැනීමක් ඇති කර ගැනීමට හේතු වේ කියලා. ඒ වගේම ගරු අනස්ට් පෝරතර ප්‍රියතමනි ඔබතුමාගෙන් මම කැමති දැනගන්න මෙහිදී මෙම සිනමා අවුලෙදී සිනමා සහ ටෙලි නාට්‍ය වලට අමතරව සම්මාන පිදෙන වෙනත් දේවල් තියෙනවද? වෙනත් දේවල් කියලා කියපුවම දැන් ප්‍රියතමා සඳහන් කළා සිනමාවට අනුබද්ධ සහ රූපවාහිනියට අනුබද්ධ බොහෝ දේවල් තියෙනවා. ඒ දේවල් ඉස්මතු වෙන්නේ මේ සම්මාන උල්ල කියලා කියන මං කැමති නැහැ උත්තම ආචාර උල්ලදී. ඒතර ඒක ඒකෙන්ම අපේ සම්මාන උල්ල නැත්නම් උත්තම ආචාරයේ විශේෂ දයක් ලැබෙනවා. මේන්ස් ඒ පමණක් නෙමෙයි අපේ තමා පූර්ණ කාලීනව මේක සේවය කරනවා. පූර්ණ කාලීනව කියපුවම පියතුමා ප්‍රමුඛ මුල් ලංකාව පුරා කතෝලික සභාව කොටස් 11කට බෙදලා තියෙනවා. යාපනයේ මඩකලපුව හලාවත ගාල්ල බදුල්ල මහනුවර අනුරාධපුරයේ කුරුණෑගල රත්නපුර කොළඹ හා මන්නාරම මේ ස්ථානවල පියතුමා වගේම ඒ රාජප්‍රසාදින් වහන්සේලා එක්කෙනෙක් පත් කරලා තියෙනවා. මේ දේවල් ගැන සමීක්ෂණය කරන්න අධ්‍යයනය කරන්න පූර්ණ කාලීන සේවකයෙක් වශයෙන් නෙමෙයි එනමුත් මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න හරියට විද්‍යාලක ඉගෙන ගන්න උගන්වන්නා වූ පියතුමේ කා සම්මාන. ඒ නිසා ඒ කටයුත්ත මුළු අවුරුද්ද පුරාම කරනවා. ඒ අවුරුද්ද පුරාම කරන දේවල් වල සම්පින්දනයක් නැත්නම් උච්ච ස්ථානයක් තමයි උත්තම ආචාර වල. ඒ වගේම සිනමා පටි දැකලා ඒවා අධ්‍යයනය කිරීම ඒ වගේම සම්මන්ත්‍රණ පන්ති මානාවල් ඒ වගේම විශේෂයෙන්ම දැන් පියතුමා සඳහන් කළා උත්තමාචාර දේශනය මුද්‍රණය කරනවායි කියලා. ඒ මුද්‍රණය කරපුවාම අපි ඉබේම සිනමා සාහිත්‍යයක් ගොඩ නැගෙනවා. මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් උනන්දුවක් දක්වපු කෙනෙක් තමයි මහාචාර්ය පල්ලිගුරු මහත්මයා. ඒ මහත්මයා කවුද කිව්වේ අපේ සිනමාවට සිනමා සිංහල සිනමා සාහිත්‍යයක් අවශ්‍යයි කියලා. ඒ සාහිත්‍ය ගුණනගීමට මේ උත්මාචාර දේශනවල එක්කාසු කරපුවාම ඒක ශ්‍රී ගාමිණී පීතුමා එක මුද්‍රණය කරලා තියෙන පොතක් වශයෙන් එතකොට අපි සිනමාව සිනමා සාහිත්‍ය ගුණනගීමට මේ උත්මාචාර වල ඉතාමත් ප්‍රයෝජනවත් වුණායි කියලා මම හිතන්නේ. ඒ නිසා මේ අතින් උත්මාචාර උල්ල පමණක් නෙමෙයි ඊට පෙර ඊට සම්බන්ධ බොහෝ දේවල් වලින් දේශීය සිනමාව ගුණනැගෙනවා පෝෂණය වෙනවා කියලා මම හිතාට. අපි කතා බහ කරේ 2012 OCIC සිග්නස් සමාන වල පිළිබඳව. මේ පිළිබඳව කතා බහ කරන්නට අපත් සමග එකතු වුණු ගරු එර්නස් පෝරතට ප්‍රියතුමාටත් ඒ වගේම ගරු බෙන්ඩික් ජෝෂප් ප්‍රියතුමාටත් දේවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ විශේෂාංගයෙන් සමගන්න ගමන්ම සූදානම් වෙන්නේ ඉතාමත් අපූරු ගීතයක් රස විඳින ගමන් කිට විරාමයකට යන්නට.